හොඳයි. අද අපි කතා කරන්න යන්නේ 2015 A level engineer තාක්ෂණයේදී MCQ 46 වෙනි ප්‍රශ්නය ගැන. ඒකේ තියෙන්නේ කාරකාත්මක වර්ධකයක් සම්බන්ධ ප්‍රශ්නයක්. මම හිතනවා කාරකාත්මක වර්ධක ගැන කතා කරලා આવොත් හොඳා කියලා. කාරකාත්මක වර්ධකයක් සැලකපුවාම ඒකේ අපවර්තක අග්‍රේකුත් තියෙනවා අපවර්තක නෝන අග්‍රේකුත් තියෙනවා. අපවර්තක අග්‍රේ කියන්නේ ඉන්පුට් එක ඍණ විදියට සඳහන් වෙන අග්‍රේ. ඒකට තමයි අපවර්තක අග්‍රේ කියන්නේ. ඉන්පුට් එක ධන විදියට සඳහන් වෙන අග්‍රේ අපි කියනවා මොකද්ද? අපවර්තක නෝන අග්‍රේ කියලා. අපවර්තක අග්‍රේ පැත්තේ ධන VSS අපවර්තක නෝන පැත්තේ ඍණ VSS විදියට අවසානයේ අවුට්පුට් එකත් අපිට ලබා ගන්න පුළුවන්. හරි. අපි අපවර්තක වර්ධකයක් කියනවා. අපි අපවර්තක අග්‍රේට සැපෙවුම දීලා තියෙන වෙලාවට. අපවර්තක නෝන වර්ධකයක් කියනවා. අපවර්තන නෝන අග්‍රේට සැපෙවුම දීලා තියෙන වෙලාවට. ඒ කියන්නේ අපවර්තක වර්ධකයක් කියලා අපි කියන්නේ ඍණ. ඒ කියන්නේ කාරකාත්මක වර්ධකයේ ඍණ අග්‍රේට සැපෙවුම දීලා තියෙන වෙලාවට. අපවර්තන නෝන වර්ධකයක් කියන්නේ කාරකාත්මක වර්ධකයේ ධන අග්‍රේට සැපෙවුම දීලා තියෙන වෙලාවට. හොඳයි. ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය කියන්නේ අපි මේ V out එකයි V in එකයි අතර සම්බන්ධතාවය පවත්වන ප්‍රතිරෝධයට නැත්නම් අපි RF කියන එකට අපි කියනවා RF ප්‍රතිරෝධයට අපි කියනවා ඒ කියන්නේ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධය කියලා. එයා V in එකයි V out එකයි අතර සම්බන්ධතාවය පවත්ව ගන්න එක්කෙනා. අපි අපවර්තක වර්ධක අවස්ථාවක් සැලකුවාම ඒකෙදි ඉන්පුට් එකෙන් එන තරංගයේ අංශක 180ක් අනිත් පැත්ත හරවලා තමා අවුට්පුට් එක විදියට වර්ධක කරලා යවන්නේ. වර්ධනයක් වෙනවා ඒකේ අංශක 180ක් අනිත් පැත්තට හැරලා. ඒ කියන්නේ ඍණ තරංගයක් ආවොත් ඒකේ ධන විදියට හැරලා තමයි යනවා කියන්නේ. එතකොට අපවර්තක නෝන වර්ධකයකදී එහෙම වෙන්නේ නැහැ. එන තරංග හැඩයේම වර්ධනය වෙලා අවුට්පුට් එක විදියට යන එක තමයි අපවර්තක නෝන වර්ධකයකින් වෙන්නේ. අපි අපවර්තක වර්ධකයේ අපවර්තක නෝන වර්ධකයේ වෝල්ටියදා ලාභය හොයන සූත්‍ර ගැන දැන් කතා කරමු. වෝල්ටියතා ලාභයේ සමානයි V out බෙදීම V in කියන එක දෙකේම මේ වෝල්ටියතා ලාභය හොයන්න ගන්න එක සූත්‍රයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ මේ දෙකේදීම. ඒ අපි ගත්තේ වෝල්ටියතා දන්න විට වෝල්ටියතා ලාභය හොයන විදිය. අපි ප්‍රතිරෝධ ගැන දන්න විට, ඒ කියන්නේ ප්‍රතිරෝධක දෙකේ යගේ දන්න විට අපි AV යගේ හොයන්නේ කොහොමද කියලා ඊට පස්සේ බලමු. අපවර්තක වර්ධක අවස්ථාවේදී AV සමානයි ඍණ RF බෙදීම R in කියන එකත් අපවර්තක නොවන වර්ධක අවස්ථාවේදී AB සමානයි එක ධන RF බෙදීම R in කියන සූත්‍රයටත් අනුව අපි වෝල්ටියතා ලාභය ගණනය කරනවා. එතකොට සූත්‍ර හතරක් ගැන කතා කරා. ඒකෙන් සූත්‍ර දෙකක් අපි දන්නවා. දෙකටම පොදු වෙන එක සූත්‍රයක් තියෙන හින්දා ඒක ගැන වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ප්‍රතිරෝධක ගැන කතා කරනකොට ඒකේ සූත්‍ර දෙක වෙනස් වෙනවා කියන එක මතක තියාගන්න. එතකොට වෝල්ටියතා ලාභය හොයන්නේ ওই විදිහට. හොඳයි. ඊළඟට අපි ප්‍රශ්නට ආවොත් ඒකේ තියනවා රූපයේ දැක්වෙන්නේ කාරකාත්මක වර්ධකයක් යෙදූ පරිපථයකි. එම පරිපථයේ පිළිබඳ කුමන වගන්තිය සත්‍ය වේද කියලා තියෙනවා. මේ කාරකාත්මක වර්ධකයේ සැලකපුවාම ඒකේ ඍණාග්‍රයට තමයි සැපෙවුම දීලා තියෙන්නේ. සැපෙවුම වෝල්ටියතාව ඍණාග්‍රයට දීලා තියෙන්නේ. සැපෙවුම වෝල්ටියතාව ඍණාග්‍රයට දීලා තියෙනවා. අපි කිව්වා අපවර්තක වර්ධක අවස්ථාවේ තියෙන පරිපථයක් කියලා. හොඳයි. මේකේ ප්‍රතිදාන වෝල්ටියතාව නැත්තම් V out එක හොයන්නේ අපි කතා කරපු අර සූත්‍ර දෙකට දාලා. එතකොට අපි කතා කරා ප්‍රතිරෝධක දන්න විට අපි වෝල්ටියතාව ලාභය හොයන සූත්‍රය ගැන අපවර්තක වර්ධක අවස්ථාවේදී. එතකොට AV සමානයි ඍණ RF බෙදීම R in කිව්වා. එතකොට ඍණ 10 බෙදීම 100 කියන්නේ 0.1 කියලා අපිට ගත්ත හැකි. ඒක ඍණාගයක් එන්න ඕනේ. එතකොට අපි ඍණාගය සලකන්නේ සාමාන්‍යයෙන් මෙතනදී දීලා නැති හින්දා මේ ප්‍රශ්නේ ඍණාගයන්. එතකොට AV කියන එක අපි 0.1 කියලා එනවා. එතකොට AV සමානයි V out බෙදීම V in කියන සූත්‍රයට දාපුවාම V out උක්ත කරපුවාම, ඒ කියන්නේ ප්‍රතිදාන වෝල්ටියතාව උක්ත කරපුවාම අපිට ප්‍රතිදාන වෝල්ටියතාව සමානයි වෝල්ටියතා ලාභය ගුණ කිරීම සැපෙවුම වෝල්ටියතාව. ඒ කියන්නේ V out සමානයි AV ගුණ කිරීම V in කියන එක. එතකොට V out සමානයි 0.1 ගුණ කිරීම 10යි මිලි වෝල්ට් කියලා එනවා. එතකොට 0.1 10 ගුණ කරපුවාම 1ක් වෙනවා. ඒකකය මිලි වෝල්ට්. එතකොට 1යි මිලි වෝල්ට් කියලා අපිට ප්‍රතිදාන වෝල්ටියතාව විදියට අපිට උත්තරේ එනවා. එතකොට අපිට පිළිතුර විදියට තියෙන එකේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් මේක අපවර්තක වර්ධක අවස්ථාවේ තියෙන එකකුයි. ඒ වගේම ප්‍රතිදාන වෝල්ටියතාව මිලි වෝල්ට් 1ක් කියලා තියෙන්න ඕනේ. හොඳයි. අපිට අපවර්තක වර්ධක අවස්ථාවේ තියෙන ප්‍රතිදාන මිලි වෝල්ට්
එකයි කියලා තියෙන උත්තර එකයි තියෙන්නේ ඒ පස්වෙනි උත්තරේ එතකොට පිළිතුර අංක 5 මං හිතනවා ඔයාලට මේ ගානත් හොඳට තේරුණා කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු